දියසෙන් කියලා කියන්නේ කල්කී අවතාරයේද කියන එක පිළිබඳව මගෙන් ප්‍රශ්නයක් කරලා තිබුණා. මම හිතන්නේ මේ පිළිබඳවත් මුලින්ම දැනුවත් කරේ වික්‍රමාරච්චිවේද මහත්තයා. එතුමා ඒ කිව්ව කාරණාව ඇත්තයි කියලා අපි හිතමු. අංක එකට ඕනම දෙයක් අපි ගන්න ඕනේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා තනින්ද තමයි අපි සාක්ෂි වන්න ඕනේ. එතුමා ඇයි එහෙම කිව්වේ? මම ඔබට පැහැදිලි කරා මේ දියසෙන් ඉපදෙන්න පුළුවන් ප්‍රදේශය. සහ දියසෙන් ගේ ඥාති සම්බන්ධතා තියෙන ප්‍රදේශය. මම මේ එහෙම පැහැදිලි කරා. එතකොට එතෙන්දි දෙකම වෙනවා විෂ්ණු දයන්නාංශගේ බල ප්‍රදේශ කියන කාරණාව. එතකොට විශ්වදයන්නාංශයේ බල ප්‍රදේශය කියන්නේ අපිට බෙදලා වෙන් කරලා තියෙන විදිහට අඩවිය විදිහට අපි ගණන් ගන්නවා. එතකොට ඒ ප්‍රදේශය තමයි එහෙම වෙන්නේ. එතකොට විශ්වදයන්නාංශයේ වර්ණය නිල වර්ණය. මේ නිල වර්ණය කියන්නේ පාලක වර්ණය. එතකොට පාලක වර්ණය කියන්නේ යම් කිසි දෙයක් පාලනය කිරීමට හැකියාව පවතින වර්ණය. මෙන්න මේ වර්ණය තමයි මේ ඔහුට තියෙන්න ඕනේ. මම ඉස්සෙල්ලා බලගා ඔහු නිල වර්ණ පුද්ගලෙක් වේ යුතුයි කියලා. එතකොට කල්කී අවතාරයේ අනිවාර්යයෙන්ම ඒ වර්ණේ විය යුතුයි. කල්කී අවතාර වශයෙන් නම් කරලා තියෙන්නේ අපිනේ. දැන් යම් කිසි පුදුම මෙහෙම කෙනෙක් ඉපදෙනවා කියලා අපිනේ කියන්නේ. ඒ තමයි දියසෙන්. ඒ අවතාර වෙනම දියසෙන් උදව් කරන්නේ නැහැ. මේ තේරුම් ගන්න. අවතාර වෙනම දියසෙන් උදව් කරන්නේ නැහැ. මේ විෂ්ණුගේ පූර්ණ ශක්තියක් හා සමානයි. මම කියවනේ දියසෙන් නිර්මාණය කරන්නේ මේ තුන් දෙනාම විසින් කියලා. ඒ කියන්නේ විෂ්ණුගේ පූර්ණ ශක්තිය, ඊශ්වරයන්ගේ පූර්ණ ශක්තිය, බ්‍රහ්මයාගේ පූර්ණ ශක්තිය තියෙනවා. එහෙස දියසෙන්ට හැකියාවක් අනිවාර්යෙන් තියෙනවා ඕන මැරිච්ච මිනිහකට පණ දෙන්න. හරි, ඕනම දෙයක් පාලනය කරන්න, ඕන පුද්ගලයෙක් පාලනය කරන්න, ඕන ප්‍රදේශයක් පාලනය කරන්න, ඕනම ලෝකයක් පාලනය කරන්න සහ ඕනම තැනක් විනාශ කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා කල්කී අවතාරය කියන දේ කියන්නේ දියසෙන් තමයි. ඒ කියන්නේ විෂ්ණුම තමයි. ඒ කියන්නේ ඊශ්වරම තමයි. ඒ කියන්නේ මහා ප්‍රඥාම තමයි කියන කාරණා. ඔබට මේක තේරෙන්නේ නැති වෙයි. ඒ ඇත්තට මටත් තේරෙන්නේ නැහැ ඔබට පැහැදිලි කරන්න කොහොමද කියලා. අවතාරය කියන දේ උදව් කරන්නේ නැහැ. පැහැදිලි කරලා අවතාර කියන උදව් කරන්නේ නැහැ. මේක පූර්ණ ශක්තියක්. ඒ පූර්ණ ශක්තිය ඔහු තුල තියෙනවා. ඒ විෂ්ණුගේ පූර්ණ ශක්තිය ඔහු තුල තියෙනවා. ඊශ්වරයන්ගේ පූර්ණ ශක්තිය ඔහු තුල. ඒ කියන්නේ මං අර කිව්වේ දරන්න පුළුවන් කියලා. ඒ ස්වරූපය දරන්න පුළුවන්. විෂ්ණුගේ ස්වරූපේ පූර්ණ ස්වරූපේ දරන්න පුළුවන් එකම පුද්ගලයා ඔහු. හරි? ඔහු භාවනා යෝගී වෙච්ච වෙලාවක විෂ්ණුගේ ස්වරූපේ දරන්න පුළුවන්. ඔහු භාවනා යෝගී වෙච්ච වෙලාවක ඊශ්වරයන්ගේ ස්වරූපේ දරන්න පුළුවන්. ඔහු භාවනා යෝගී වෙච්ච වෙලාවක බ්‍රහ්ම ස්වරූපේ දරන්න පුළුවන්. ඒ කොයිතරම් දුරට දරන්න පුළුවන්ද කියලා කිව්වොත් එමේ ඒ ප්‍රදේශය ඒ වර්ණ වලින් හැඩ ගන්නන්න පුළුවන්. ඒ වගේ මිනිස් ඇසට ඒ ස්වරූපේ දකින්න පුළුවන්. දැන් උදාහරණයක් අපි දකිනවා. අපිට කියන්න පුළුවන් ඊශ්වර දෙවන්වහන්සේ විදිහට අපි භාවනා කරලා ඊශ්වර දෙවන්වහන්සේ රූපේ දරනවා කියලා හිතමු. ඒතකොට පැහැදිලි බැලුවට දැන් පේන්නේ නැහැ. උදාහරණ මම කියලා හිතමු. මගේ ස්වරූපේ නෙමෙයි ඒතකොට පේන්නේ. ඊශ්වර දෙවන්වහන්සේ ස්වරූපේ පේන. අනේ මේ හැකියාවක් තියෙනවා. නාග ලෝකේ සුරක්ෂිත කියන ස්වරූපේ දරන්න උහුර හැකියාවක් තියෙනවා. හරිද? එතකොට ඒ ඕනම මම කිව්වේ ඕනම ස්වරූපයක් දැරීමේ හැකියාව. දිව්‍ය ලෝක දේවතල බඹතල ඔර ඉන්න ඕනම කෙනෙක්ගේ ස්වරූපයක් දරන්න ඔහුට හැකියාව තියෙනවා. ඒක කල්කී අවතාරය කියලා කියන්නේ කල්කී කියලා කියන්නේ විෂ්ණු අවතාරයක්. ඒ අවතාරය කියන්නේ විෂ්ණු ශක්තියනේ. ඒ විෂ්ණු ශක්තිය මුහුට දරා ගන්න පුළුවන්. දරා ගන්න පුළුවන් වෙලා තියෙන එකම හේතුව තමයි විෂ්ණු සහ බ්‍රහ්මශා මේ ඊශ්වර කියන මේ ත්‍රිමූර්තියේ එකතුවක් තමයි මේ කියන අදාළ චරිතය. ඒ නිසාම තමයි මම ඔය කියන්නේ සුළුෙන් තකන්න එපා. සුළුෙන් තකන උදවියට දැම්ම උත්තර ලැබෙන්නේ නැහැ. දැන් ඔබ මට බණී පළු යනකල් ඇයිත ඔයාලා කිව්ව ගොඩක් දේවල් ඒක කිව්ව කිව්ව මිනිස්සු කිව්ව දැන් ගොඩක් දේවල් මේ බොරු වෙනවනේ. හැබැයි මම එක ඉඟියක් දෙන්න. එකම එක ඉඟියක් දෙන්න. ඔහු යම් කිසි තැනක අන්ධකාරයේ පෙනී සිටියොත් ඔහුගේ ළඟ ඔහුට වඩා උසින් ඔහුගේ දකුණු පැත සීමාවෙන් නීල වර්ණය දිස්වේ. පුද්ගලයෙකු හා සමානව. ඒතර ඔබ හයි දැන් පුද්ගලයෙකු ස්වරූපයෙන් නිලවර්ණව දකුණු පස ප්‍රදේශයෙන් දිදුලද්දි අනිත් පැත්තේ මොකද්ද තියෙන්නේ කියලා. හරිද? අනිත් පැත්ත ඔබට බලන්න බෑ. ඔබට පේන්නේ නැහැ. ඔබට පේන්නේ නැත්තේ ඒ පැත්ත දරන්නේ බ්‍රහ්ම ස්වරූපේ නිසා. හරිද? දේව ස්වරූපය ඔබට දරන්න පුළුවන් වුණා බ්‍රහ්ම ස්වරූපයට දරන්න බෑ. ඔබ ඇසට බලන්න බෑ. ඒක පැහැදිලිව තේරුම් ගන්න. අනිත් පැත්තේ තියෙනවා. ඒ කියන්නේ ඔහුම තමයි. ඒ කියන්නේ ඔහුම තමයි. ඒක පුද්ගලයෙකු වශයෙන් ඔබට පෙන්වනට ඉතුරු පැත්ත දැන් මේ පැත්තෙන් එයා හිටගෙන ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. එයා සමානව පේන්න ගන්න. හරි? එතකොට ඔබ හයි කොහෙද? එතකොට ඊශ්වරයන් කොහෙද ඉන්නේ කියලා. ඊශ්වරයන් ඒ බ්‍රහ්ම විෂ්ණු කියන චරිත දෙක පොඩ්ඩක් පිටිපස්සට දැම්මොත් ඊශ්වරයන් කියන කෙනා ඉස්සරහින් ඉන්නේ. ඔබට මේක චිත්‍රයක් විතර නගනවා නම් සාමාන්‍ය 3 දෙනෙක් වගේ පේන්නේ. හැබැයි 3 දෙනෙක් නෙමෙයි එක. ඒ කියන්නේ හිතා ගන්න බෑ. ඔබට මේ ස්වරූපේ හිතා ගන්න බෑ. නමුත් මේක තමයි ඇත්ත. එහෙසා අනිත් එක ඔහු අති දක්ෂ මතක තියාගන්න අති දක්ෂ ඝාතකෙක්. ඔය කියන චරිතය කල්කී අවතාරය කියන්නේ අති දක්ෂ අසුර සංහාරයේ අග්‍රඵලය. අසුරෝ කියලා කියන්නේ අයහපත රජවරු කියලා කියන්නේ. එතකොට ඒ සියලු දෙනා ඝාතනය කරන්න පුළුවන් තරම් හැකියාවක් තියෙනවා. ඒ නිසා අංගමෙහි ඇති
ඉලංගමේ ඇති ඕනම ආයුධයක් පූර්ණ වශයෙන් දරා නොපෙනෙන තරමට නොපෙනෙන තරමට නොපෙනෙන ආකාරයට හැසිරීමේ හැකියාව කෞසතු අනිවාර්යෙන් ඇති. ඒ නිසා කල්කි අවතාරයේ කියන දේ කවුරු කොහොම අර්ථකථනය කරත් කල්කි anu විෂ්ණුම තමයි. සාමාන්‍යයෙන් මම එහෙම කිව්වට කවුරු කෙනෙක් හිතර දෙනවා විෂ්ණු දෙවියන් වහන්සේම තමයි. එහෙනම් විෂ්ණු දෙවියන් වහන්සේගේ පූර්ණ ශක්තියකින් තමයි ඔය කියන චරිතය ඉපදලා තියෙන්නේ. ඊශ්වර දෙවියන්ගේ පූර්ණ ශක්තියෙන් තමයි ඉපදලා තියෙන්නේ. බ්‍රහ්මයාගේ බ්‍රහ්මරාජෝත්තර නාසකේ පූර්ණ ශක්තියෙන් තමයි ඔහු උපදිලා තියෙන නිසා බලන්න බැරි දේවල් අපිට හැර පේන්න දේවල් බලන්න බෑ. බලන්න පුළුවන් දේ විෂ්ණු දෙවියන් නාසක පොද නිලවරණ නිසා අනිත් කිසි කෙනෙක් බලන්න බෑ. මොකද අපි සාමාන්‍යයෙන් ශිව සංකල්පය ගත්තොත් ශිව දෙවියන් කාටවත් පේන්නේ නැහැ කියනවා. ශිව දෙවියන් කාටවත් පේන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි බ්‍රහ්මයා කාටවත් පේන්නේ නැහැ. හැබැයි විෂ්ණු පේනවා. ඒ නිසා තමයි නිල් පාට අපිට පේන්නේ අන්න ඒකයි. ඒ වගේම හරියටම මේ දේ එකම එක පුද්ගලයෙක් දකලා තියෙනවා. එකම එක පුද්ගලයෙක් හරියටම ඔය කියන විදිහට දකුණු අත පැත්තේ නීල වර්ණ ස්වරූපයේ ඇතිව යම් කිසි තැනකදී අනිවාර්යයෙන්ම එක්කෙනෙක් මේ විදිහ දකලා ඇති වෙන කිසිම කෙනෙක් මේද දැකලා නැතුව ඇති. ඒ එක්කෙනාට පෙන්වන්න හේතුව තමයි හිතේ ඇතිවෙච්ච කුකුසක් දුරු කිරීම පිණිස. හරි, ඒතර ඔබ කියන්නේ හැමෝටම කුකුසක් තියෙන මේ වේද මහත්තයෝ කියන පුද්ගලයාට පුළුවන් නේනම් එහෙම පෙන්වන්න කියලා නැහැ. ඒ පුද්ගල ඒ අදාළ පුද්ගලයාට එහෙම පෙන්වන්න ඇත්තේ අනිවාර්යයෙන්ම ඔහු අතින් මේ රටට තව දෙයක් වෙන්න ඇති. ඒ නිසා තමයි ඔහුට පෙන්වන මම අහවලා මගෙත් එක්ක එකතු වියන් කියන එක පෙන්වන්න ඇති. අනිවාර්යයෙන් එහෙම දෙයක් සිදු විය යුතුමයි. හරි, ඒ නිසා කල්කි අවතාරය කියලා කියන්නේ ඕනෝකට තමයි තේරුම් ගන්න. කල්කි අවතාරය කලින් උපද්දවන්න උපද්දවොත් බ්‍රහ්මසා ඊශ්වර ස්වරූපයෙන් ඔහු දරාවි. හැබැයි විෂ්ණු ස්වරූපයට ගිහිල්ලා සංහාරය කියන තැනට ගේන්න එපා. එහෙම වුණොත් 2032 කින් පස්සේ අපිට ඔය කියන චරිතය බලා ගන්න පුළුවන් වේවි.